සුපර් දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී මම කැමති ඔබේ අවධානය චුට්ටක් අරගෙන යන්නට මතිවතුමාගේ මේ මතිවතුමාගේ සුවිශේෂී 28 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තියට එහි සඳහන් වෙනවා හරි ලස්සන වදනක් පුදුමාකාර බලයක් ජීවියක් තියෙන වදනක් ස්වර්ගයේද පොළොවේද බලය මම ඔබට පවරා තිබේ ස්වර්ගයේද පොළොවේද බලය ඔබට පවරා තිබේ කියලා. එහෙනම් අපි මෙන්න මේ වචනය අද දවසේදී අපි අයිති කරගමු. දෙවියන් තුල මේ වචනේ අපි අයිති කරගමු. ඒ වගේම මනුෂ්‍ය සංහතිය තුල අපේ පවුල තුල සමාජය තුල අපි ව්‍යාපාරේ අපි වැඩ කරන තැන ව්‍යාපාරය කරන තැන අපි බස් එකේ ගියත් කෝච්චියේ ගියත් වාහනේ කොහේ ගියත් මෙන්න මේ වචනය අපි අයිති කරගමු. ස්වර්ගයේද පොළොවේද බලය ඔබට පවරා දී තිබේ කියලා. එහෙනම් උන්වහන්සේ අපිව මේ ලෝකයට උපද්දවලා තියෙන්නේ දුර්වල චරිතයක් හැටියට නෙමෙයි. උන්වහන්සේ අපිව මේ ලෝකයට එවලා තියෙන්නේ උන්වහන්සේගේම බලය දීලා ශක්තිය දීලා ජෙනසිස් පොතේ තියෙන උපපති පොතේ තියෙනනේ මගේම ස්වරූපයට තමයි මම ඔබව මැව්වේ කියලා. ඉතින් මෙන්න මේ ආකාරයට උන්වහන්සේ දීපු බලය උන්වහන්සේ දීපු ඒ ස්වභාවය උන්වහන්සේගේම ස්වභාවය උන්වහන්සේ අපෙන් අරගෙන නැහැ. උන්වහන්සේ ඒක තුළ අපිව ජීවත් කරනවා. අපිට ඒක දීලා තියෙනවා. හැබැයි අපි ඒක රෙකග්නයිස් කරගන්න ඒක අපි හඳුන ගන්නට ඕනි. අපි ඒක අයිති කරගන්නට ඕනි. හරියට කෑම මේසයක කෑම ඕන තරම් තියෙන්න පුළුවන්. හොඳ හෝටලයකට ගියොත් කෑම ඕන තරම් තියෙන්නට පුළුවන්. නමුත් අපි ඒක සල්ලි දැන් රුපියල් 2500ක් දීලා අපි බුෆේ එකකට යනවා. නමුත් කෑම තිබුණයි කියලා බුෆේ එකේ අපි ඒක අපේ පිඟානට අරගෙන දාගත්තේ නැත්නම් පිඟානට දාගත්තත් ඒක අපේ කටට දාගන්න අපි තීරණය කරේ නැත්නම් අපිට ඒක භුක්ති විඳින්න හම් වෙන්නේ නැහැ. හෝටලේ තියෙන හැමදාම ඒ බුෆේ එකේ තුල තියෙන හැම කෑමක්ම රස අපි දන්නේ නැතු වෙනවා. අපි ඒක සල්ලි ගෙවලා මදි අපි ඒක අයිති කරගන්නට උනේ කට අයිති කරගන්නේ කොහොමද කටට දාගෙන ඒක මිශ්‍ර කරගෙන අවශ්‍ය කරන ඒ ප්‍රමාණය අපේ කුසට දමාගෙන අයිති කරගන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට සුදෝ ස්වාමින් වහන්සේ විශ්වීය බලය අපිට නිදහස් කරලා දීලා ඉවරයි. ඒක නිදහසේ අපි ගාව තියෙන ඒ බලය. නමුත් ඒ විශ්වීය බලය අපි අයිති කරගෙන ඒ විශ්වීය බලය අපි පොළොතලයේ තුල අපි ජීවත් කරොත් ස්වර්ගීය බලය ජීවත් කරන කෙනෙක් හැටියට මුළු විශ්වයටම අපි ඉදිරිපත් වෙන්න පටන් ගන්නවා. අපි කතා කරත් ඒ තුළ ලොකු වෙනසක් ඇති වෙන්න පටන් ගන්නවා. අපි සිනහසුනත් ඒ තුළ වෙනසක් ඇති වෙන්න පටන් ගන්නවා. අපි ස්පර්ශ කරත් ඒ තුළ ලොකු වෙනසක් ඇති වෙන්නට පටන් ගන්නවා. මෙන්න මේ ආකාරයට රත්න ගම්විතාති දුවේපතේ තේජාන්විතව ජීවත් වෙන්නට මහිමාන්විතව ජීවත් වෙන්නට අපිට පුළුවන් වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේගේ බහිමේ කියන එක අපි පස්සෙන් එලෝගන එනවා. අපිව මහිමාන්විත බවට පත් කරන්න. මොකද උන්වහන්සේගේ බලය අපි අයිති කරගත්ත පිරිසක් සම්බන්ධ වෙච්ච පිරිසක් ස්වර්ගයයි පොළොවයි අපි යාකරන පුරුකක් බවට පත් වෙනවා. මොකද උන්වහන්සේගේ ස්වර්ගීය බලය පොළොවේ අපි මේ පොළොව තුළ අපි ජීවත් කරවන පිරිසක් බවට පත් වෙන හින්දා. ඉතින් ඒකින්ද මට නම් ඒ වචනේ ඇහෙනකොට හරි ප්‍රදුමාකාර සතුටක් දැනුනේ. අනේ ස්වාමිනේ අපි හැම කෙනාටම මේ සතුට දැනෙන්න ඉඩ හරින්න. ඒ වගේම ස්වාමිනේ බලවන්ත චරිතයක් හැරෙ දුර්වල චරිතයක් හැරෙ නෙමෙයි ස්වාමිනේ. අසරණ චරිතයක් හැරෙට නෙමෙයි සුද්ධ ස්වාමිනේ. බලවන්ත චරිතයක් හැරෙට අපිට ජීවත් වෙන්න අපිට අවශ්‍ය කරන ඒ අභිෂේකය අද දවසින් දෙන්න. ඔබ වහන්සේගේ බලයේ ජීවේ තුළ ඒ බලය ඇත්තම ස්වාමිනේ ජීවමාන කරන්නට අපේ ජීවිතයට අත ගන්න ජේසු. ස්තුතියි ජේසුනේ. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.